අකුසල් වලින් බලවත් වී සිටින ඔබට මහත් වූ පුණ්‍ය කර්මයක් සිදු කර ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ පිළිබඳ තමයි ඔබ දැනුමත් කිරීමට සූදානම් වන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෝණයක් ධාතුන් තැන්පත් කර නිර්මාණය කරන්නා ලද ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කිරීමේදී එයට අවශ්‍ය රිදී පහළ වූ ඓතිහාසික රිදීගම පුරවරයේ සිට මේ වෙන විට මෙම ස්වාමින් වහන්සේ ඓතිහාසික රිදීගම පුරවරයේ සිට අනුරාධපුර රාජධානියට පාදචාරිකාවේ වැඩම කර සිටිනවා. මේ 11 වෙනි මාස 3 වෙනි දින නැවත එම ස්වාමින් වහන්සේ පාදචාරිකාව අනුරාධපුර රාජධානියේ සිට අරබීමට සියල්ල කටයුතු සූදානම් කරගෙන තියෙනවා. අනුරාධපුර රාජධානියේ සිට නැවත කැලණියටත් කැලණිය සිට කළුතර බෝධියට මාතර විහෙරේන වැවුරු කන්නල බෙලියත්ත කතරගම තිස්ස මහරාම කිරිවිහෙර බුද්දංගල දීගවාපි පොළොන්නරුව පොළොන්නරුවේ සිට නැවතත් පාදචාරිකාවෙම අනුරාධපුර රාජධානියට වැඩම කර ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් රුවන්වැලිසෑ චෛත්‍ය රාජානන් වහන්සේ වැඩපුදාගෙන නැවතත් අනුරාධපුර රාජධානියේ සිට ඓතිහාසික රිදීගම පුරවරයට පාදචාරිකාවෙම වැඩම කිරීමට සූදානම් මෙම ස්වාමින් වහන්සේ මෙම වසර අවසාන වීමට පෙතම මෙම සම්පූර්ණ වූ පාදචාරිකාව නිම කර රුවන්වැලිසෑ පුදබිමට වැඩම කිරීමට සූදානම් වෙලා සිටිනවා. මෙම කාරණාව ඔබට මතක් කරන්න හේතුව නම් මෙය අහම්බෙන් සිදුවෙන්නා වූ දෙයක්. ඔබට මේ උතුම් වූ පුණ්‍ය කර්මයට සම්බන්ධ වීමට අවස්ථාව හිමි වෙලා තියෙනවා. එම ස්වාමින් වහන්සේ ඔබ ප්‍රදේශයෙන් වැඩම කරන්නා අවස්ථාවන්වලදී එම ස්වාමින් වහන්සේට ඔබට දානේ පූජා කිරීමට අවස්ථාව උදා වෙනවා, පෑන් පූජා කිරීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම එම ස්වාමින් වහන්සේට නවාතැන් පහසුකම් සපයා දීමට ඔබට අවස්ථාව උදා වෙනවා. මෙය අහම්බෙන් ලැබෙන්නා වූ ඉමහත් වූ පුණ්‍ය කටයුත්තක්. මං ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා කලාතුරකින් කරගන්න ලැබෙන්නා වූ මෙම ඉමහත් වූ පුණ්‍ය කටයුත්තට ඔබට සහභාගි වෙන්න කියලා. ඔබට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම මේ ආත්ම භවයේදීම කරගන්නා ලද අති විශාලම පුණ්‍ය කර්මයක් වේවි. මෙම ස්වාමින් වහන්ස මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී නිවන් අවබෝධ කර ගැනීම සඳහා පාරමිතා පරිපූර්ණ කෙරූ මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම මේ ආත්ම භවයේදීම අනාගතයේදී උතුම් අරහත් තත්ත්වයට පත්වීමට පාරමිතා දම් පරිපූර්ණ කෙරූ උතුම් ස්වාමින් වහන්සේ නමක්. එම ස්වාමින් වහන්ස දැනටත් එම මාවතේ ගමන් කරන්නා වූ ස්වාමින් වහන්සේ නමක්. මෙම ස්වාමින් වහන්ස ගැන විස්තරයක් කරනවා නම් මෙම ස්වාමින් වහන්ස ගිහි ජීවිතයේ අධ්‍යයනය කෙරුවොත් එහෙම සියලු සැප සම්පත් ඇතෑරලා මේ මහනදම් පුරන්න ආපු ස්වාමින් වහන්සේ නමක්. කෝටි ගණන් ගෙදර සල්ලි තියෙද්දී ඒ සියලු සැප සම්පත් අත්හැරලා මේ වෙන විට ඔබට ඒ ස්වාමින් වහන්සේ වැඩ සිටින්නා වූ ආරාමයේ දැක්කොත් ඔබට පුදුම හිතේවි. වනයේක කඳු ගැටයක් පාමුල කුඩා පැල්පතක් සාදාගෙන ඒ පැල්පතේ වැඩ සිටෙමින් උන් වහන්සේගේ සසර පාරමිතාව සංසාරයේ වූ අදිෂ්ඨානය මේ ආත්ම භවයේදී ඉෂ්ට කර ගැනීම සඳහා ලොකු වෙහෙසක් දරමින් ඒ මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්න ස්වාමින් වහන්සේ නමක්. ඔබට මේ වගේ උතුම් වූ පුණ්‍ය කර්මයක් සිදු කර ගැනීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒක නිසා මේ උතුම් වූ පුණ්‍ය කර්මයට ඔබ දායක වන්න. මෙය බලන ඔබ මෙය වෙන අය අතර බෙදා හරින්න, වෙන අය දැනුවත් කරන්න, මේ ඔබට දිස්වෙන්නා වූ දුරකථන අංකවලට ඔබ කතා කරලා මේ ස්වාමින් වහන්සේට අවශ්‍ය පහසුකම් ඔබ වෙතින් සපයනවා නම් ඔබ ඒ කරගන්නා ලද උතුම් වූ පුණ්‍ය කර්මයක් වේවි. ඔබ ඒ ස්වාමින් වහන්සේට පහසුකම් සපයනවා මෙන්ම ඔබගෙන් හා මගෙන් විය යුත්තේ මේ ස්වාමින් වහන්සේගේ අදිෂ්ඨානයට අනුව වඩින්නා වූ ඒ පාදචාරිකාව කිසිම බාධාවකින් තොරව සියලු බුදුවරුන්ගේ ආශිර්වාද සත්‍යයේ බලෙන් සියලු දෙවිදේවකා
ලංකාංගේ රැකවරණයේ ආශිර්වාද සත්‍යයෙන් ඔබ හා මා සසරේ කරන ලද සියලු පුණ්‍ය සත්‍යයේ බලයෙන් උන්වහන්සේගේ ඒ උතුම් අරමුණ කිසිම බාධාවකින් තොරව ඉෂ්ට කර ගැනීමට හැකි වේවා මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාවගේ ආශිර්වාදය උන්වහන්සේගේ මේ පාද චාරිකාවට නිරතුරුවම ලැබේවා උන්වහන්සේ මේ සුභා ධර්මයේ මේ විශ්ව මාතාව විසින් සියලු දෙවිදේවතාවන් විසින් සෑම තප්පරයකම උන්වහන්සේව ආරක්ෂා කරත්තා උන්වහන්සේට මේ ගමනේදී කිසිම මහන්සියක් කිසිම පීඩාවක් සිදු නොවේවා උන්වහන්සේ අරමුණු කරගත් පරිදි ඒ පාද චාරිකාව ඒ විදිහටම නිම කිරීමට උන්වහන්සේ පෙර සසරේ කරන ලද සියලු අකුසල කර්මයන් දුරුපත් වෙලා සියලු කුසල කර්මයන් වැඩිලා සියලු දෙවිදේවතාවන්ගේ ආශිර්වාද සත්‍ය යටතේ ඒ ගමන නිම කිරීමට උන්වහන්සේට වීරිය සත්‍ය ලැබේවා ඔබත් මේ අසිරිමත් වූ කලාතුරකින් ලැබෙන්නා වූ පුණ්‍ය කර්මයට දායක වෙලා මේ සසර ගමන මේ ඉපදීම මැරීම කියන අපරිමිත වූ දුක නැති කර ගැනීමට පාරමිතාවක් කරගන්න මෙම ස්වාමින් වහන්සේගේ මෙම පාදචාරිකාවේ අරමුණු වෙනුවේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටි කාල සීමාවේදී ප්‍රථම රහතන් වහන්සේලා 69 ධර්මචාරිකාවේ වැඩි ආසේ මේ ස්වාමින් වහන්ස රට වටා පාදචාරිකාවේ යෙදෙමින් අධර්මයෙන් මුසපත් වී ඇති ඔබගේ සිතුවිලි දාමය තුල ධර්මානුකූල සිතුවිලි ඇති කිරීමත් ඔබට කුසල් රැස් කිරීමට අවස්ථාව ලබා දීමත්ය ඔබත් ඔබේ සසර ගමන කෙටි කර ගැනීමට මේ උතුම් වූ පුණ්‍ය කටයුත්තට දායක වන්න මෙම වැඩසටහන කිසිම වෙනස් කිරීමකින් තොරව ඕනෑම නාලිකාවක අප්ලෝඩ් කිරීමට අවසර ලබා දී ඇති බැව් කරුණාවෙන් සලකන්න ඔබට තෙරුවන් සරණයි.